හරිපුතේ වනක්කම් ආයබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ අට ශ්‍රේණියේ දුවලා පුතාල තමයි අද කොඩිතුවක් උසයක එකතු වෙලා ඉන්නේ. එහෙනම් පුතේ අපේ වැඩේ පටන් ගමු. ඉතින් ඇත්තටම මේ අද රැයට තමයි ක්ලාස් එක තියෙන්න තියෙන්නේ ඔයාලට. අට වසරේ පන්තිය තියෙන්න තියෙන්නේ බ්‍රහස්පතින්දා රැ 7 ඉඳන් 8:00 වෙනකන්නේ. ඉතින් ඇත්තටම මේ දැන් ශ්‍රී ලංකාව තුළ පවතින විදුලි අර්බුද තත්ත්වයක් එක්ක අපිට මේ වෙලාවට ක්ලාස් එක කරන්න ඉදියොත් ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ. ඇත්තම කතාව ඒක. හේතුව තමයි පුතේ දුරකථනය භාවිතා කරලා හරි නැත්නම් ටැබ් එක භාවිතා කරලා හරි කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගික නැහැ. සාර්ථක නැහැ පුතේ ක්‍රමය. ඉතින් ඊට වඩා ලස්සනට වැඩක් කරන්න පුළුවන් අවස්ථාවක හොඳට වැඩ ටික කරගන්න එක තමයි මම ගුරුවරයෙක් විදියට පොඩිතුවක් උසර විදියට මම හැමතිස්සෙම රෙකමෙන්ඩ් කරන්නේ. මට වෙන්න ඕන සාර්ථකත්වය. ඒ වගේම කරන දේ පිළිවෙලට තියෙන්න ඕන. එහෙම නැති වුණොත් කරන දේෙන් වැඩක් නැහැ. ඇත්තටම මම එක දවසක් දුරකථනය භාවිතා කරලා මේ කරන්න සූදානම් වුණා. ඇත්තටම මේ දුරකථනය භාවිතා කරලා කරන්න බෑ පුතේ. ෂෙයා ස්ක්‍රීන් එකක් දාන්න විදියක් නැහැ. තනිකර මූණ ලං කරලා කතා කරනවා වගේ තේරුමක් නැහැ. ලස්සන නැහැ. එතකොට දැන් ඔයාල රෙකෝඩින් එකක් දුන්නත් බලන්න ආසාවක් නැහැනේ. ඉතින් ඒක නිසා මම ඔයාල දැන් මම විදුලි බලය දෙපාර්තමේන්තුවේ විදුලි බල අපේ මාතර ශාඛාවට මම කතා කරා. කතා කරාට පස්සේ ඒ අය කියන්නේ ඉතින් ඒ අයටත් කරන්න දෙයක් නැහැ ඉතින්. මම දැන් හැමදාම දැන් මගේ ඔන්ලයින් ක්ලාසස් තියෙනවා රෑ වෙනකම් ඉතින් මම ඒ කරන්නේ හැමදාම උදේට මේ කෝල් එකක් අරගෙන සුවදුක් විමසනවා මේ විදුලි බල දෙපාර්තමේන්තුවේ. ඔව්. ඇයි හැමදාම මේ ඕක තමයි කරන්නේ මම. විදුලි බල දෙපාර්තමේන්තුවට කතා කරලා ගුඩ් මෝර්නින් දැන් මම කතා කරලා තියෙන්නේ මගේ කටහඬව දන්නවා. ආ පොඩිතුවක් උස කියන්න. එහෙම කියලා කතා කරනවා. දවස් දෙකක් කතා කරනවා කටහඬක් තුර. ඔව් පොඩිතුවක් උස කියන්න. මම පළවෙනි දවසේ ඇහුවේ මේ සර් මේ කතා කරා. ගුඩ් මෝර්නින් සර්. ගොඩ සමංග ගුඩ් මෝර්නින්. මම පොඩිතුවක් උස කතා කරන්නේ ආස දන්නවා. ඊට පස්සේ කිව්වා මේ මම ඇහුවා මේ අද කවද මේ කීයටද විදුලි විසන්ති වෙන්නේ. ඊට පස්සේ කියනවා මෙන්න මේ ටයිම් එකට තමයි විදුලි විසන්ති වෙන්නේ කියලා මුල් දවස්වල. හරිද? ඊට පස්සේ දැන් සති දෙකක් විතර දැන් ඔහොම කතා කරනවානේ. අද කෝල් එක අරගෙන කතා කරද්දී දැන් කෝල් එක මම කතා කරා. කෝල් එක අරගෙන මම කෝල් එක අරගෙන කතා කරද්දී ආ පොඩිතුවක් උස අද හවස 1 ඉඳන් 3 වෙනකනුයි රෑ 6:00 10 වෙනකනුයි තමයි සර් අද විදුලි විසන්දි වෙන්නේ කියලා කිව්වා. හරි මම කිව්වා තැන්කියු කියලා මම දුරකථනය විසන්දි කරා ඉන්නේ දැන්. මම හොඳටම දැන් මාව හොඳටම නෝට් දැන් ඒ අයට. ඉතින් ඇත්තටම පුතේ දැන් අපි වැල යන අතර මැස්ස ගහන්න තමයි වෙලා තියෙන්නේ. විදුලි අර්බුදය දැක 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 ඔයාලට කරන්න දෙයක් නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපේ ආයතනයේ නිවාඩු දීලා තියෙනවා 11 ඉඳන් 18 වෙනකම් මම හිතන්නේ සතියක් විතර. ඉතින් ඒකත් එක්ක මේ අපිට එක්ස්ට්‍රා ක්ලාස් එකක් අවුරුදු සතිය තුල දාන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම දැන් පාසල් නිවාඩුවත් එක්ක අපිට ලේසි වැඩේ ස්ථිර වශයෙන්ම දැන් නිවාඩුව දීලා තියෙනවා. අපිට ලේසි දැන් උදේ වරුවේ ලස්සන ක්ලාස් එක කරගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට බලමු. අනිවාර්යෙන් විසඳුමක් එනවා රටට. විසඳුමක් ඇවිල්ලා අපි බලමු ඉතින් යන විදියට හැම දෙයක්ම කරමු. ඉතින් අපිටත් ඇත්තටම මේක කම්මැලි වැඩක්. හේතුව නියමිත වෙලාවට නතුව ක්ලාස් එකක් කරන්න විදියක් නැහැ. ඔයාලට බලපෑමක් නැහැ පුතේ. සාමාන්‍ය පෙළ ලියන ළමයි නම් ඉවරයි මේ අවුරුද්දේ. ඉවරයි. රැයට පාඩම් කරන්න පුළුවන්ද? ආ බෑ. කරන්ට් එක නැහැ. ඔන්ලයින් ක්ලාස් එකට යන්න පුළුවන්ද? බෑ. කරන්ට් එක නැහැ. ඉතින් ආ ක්ලාස් එකට යන්න පුළුවන්ද? බෑ. ඇයි තෙල් නැහැ. හරිද? බස් වැඩ කරන්නේ නැහැ. එකක් තියෙනවා. ඊළඟට ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුළුවන්ද? බෑ. ඇයි? A4 කොළ නැහැ. A4 කොළ තියෙනවා. A4 කොළ ඇන්ද රුපියල් 15යි මෙහි. ඉතින් ඕකයි තත්ත්වේ. හරිද? ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. යන අතට වැඩේ කරගෙන වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු. ඔයාලටත් උපරිම දෙයක් කරගන්න ඕනේ. එහෙම නැතුව වැඩක් නැහැ පුතේ. හරි. මට පොඩ්ඩක් හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න. 8 වසරේ අච්චු පොත ඉස්කෝලෙන් දුන්න අය. 8 වසරේ අච්චු පොත ඉස්කෝලෙන් දුන්න දූල පුතාලා ඉන්න අය හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පොඩ්ඩක්. ආ ඉන්නව නේද? ආ එහෙනම් වැඩේ තව ලේසි අපිට. කිහිප දෙනෙකුට දීලා නැහැ. කමක් නැහැ. හරි. අද අපි 8 වසරේ පළවෙනි පාඩම පටන් ගන්නවා. මම අච්චු පොතේ PDF එකක් ඔයාලගේ group එකට දාන්නම්. එතකොට දැන් මේ අප්‍රේල් මාසෙ ඉවර වෙද්දී ඔයාලට පළවෙනි පාඩමේ අවසානය දක්වා යනවා. ඒ කියන්නේ ඔයාලා ඉස්කෝලේ යන්නේ 8 වසරේ දෙමළ පොතේ පළවෙනි පාඩම ඉවර කරගෙන. හරිද? එතකොට ඉතින් අනිත් ළමයිට අනිත් ළමයි එක හැරෙන්නවත් බෑ ඔයාලට. ඇයි ටීචර් හේව් ගන්නනවා අපේ ළමයි වැඩෝ වගේ පුරුවන්. හරිද? අපේ ළමයි ලස්සනට ඉගෙනගෙන තියෙන කලින්. හරි. සර් ස්ක්‍රීන් ෂෙයාර් එකක් දාන්නම් 8 වසරේ පළවෙනි පාඩම. හරි. බලන්න. බලන්නකෝ දැන් මෙහෙම ස්ක්‍රීන් ෂෙයාර් එකක්වත් නොදා කොහොමද පුතේ ඉගෙන ගන්නෙ? ඇත්තම කතාව
දුර ඩිවයිස් එකක් භාවිතා කරලා කරන්න අමාරුයි ඉතින්. ඒක නිසාම තමයි මම දුරකථනයෙන් කරන්නෙම නැත්තේ පන්ති. සාර්ථක නැහැනේ. ඒක නිසා අපි මේ විදිහට වැඩ ටික කරගෙන යනවා. ශාන්ු ශාන් ඉන්නවානේ මම බැලුවේ අද නැද්ද කියලා තෝරලා දෙන්න. හරි. අපි බලමු. ලියන පොතක් අරගන්න දෙපැත්තම සමබරව තමයි යන්නේ. මම කැමති 8 වසරට වෙනම පොතක් භාවිතා කරන නම් හේතුව තමයි මේක ක්‍රියාකාරකම් ටික කතා කරලා අපි ලස්සන වැඩ ටිකක් කරන්න තියෙනවා අපිට. ඒක නිසා පුතේ හරි අවබෝධයෙන් නියමට වැඩ ටික කරමු. ලියන පොත අරගෙන මුලින් දිනේ දාගන්න දෙපැත්තම කම්බයින් යන්. එතකොට ලේසි අපිට වැඩේ. ඉක්මන් කරන්න. ලියන පොත අරන් දිනේ දාගන්න ඉක්මන්ට. ඉක්මන් කරන්න. හරි බලන්න හරි නේද ලියන පොතක් තරම් දිනේ දාගමු එතකොට ලේසි අපිට හරි හරි ලියන පොත තරම් දිනේ දාගෙන ලියා ගන්න පළවෙනි මාතෘකාව පිරන්දනාල් මේ විදිහට ලස්සනටම ලියා ගන්න අතවසර වැඩ පටන් ගන්න අදින සුභවාදී විදියට ආ අසුභවාදී වෙන්න එපා හරිනම් කිරිබත් කපලා කේක් කෑල්ල කාලා උනට අවසර පටන් ගන්න ඔව් ඔව් එහෙම තමයි අද ඉතින් කමක් නැහැ කොහොම යන් ඉතින් ඔව් ඔව් එහෙම තමයි අවසර එහෙම තමයි වැඩ කරන්න ඕනේ හරි ඉක්මන ටොපික් එක ලියා ගන්න පිරන්දනාල් මාතෘකාව තලයිප්පු සිංහලෙන් මාතෘකාව ඉංග්‍රීසි වලින් මොකද්ද ටොපික් දෙමළෙන් මොකද්ද තලයිප්පු තලයි කියන්නේ හිසනේ තලයි කියන්නේ හිස අපේ ඇඟේ තියෙන ප්‍රධානම අවයවය මොකද්ද බඩ නෙවෙයි ඔව් ඔයාලා කියන්නේ බඩ කියලානේ බඩ නෙවෙයි හිස හිසෙන් තමයි සියල්ලම පාලනය කරන්නේ හේතුව තමයි මොළය තියෙන්නේ මෙතනගෙනි මෙතනනි මස්තිෂ්ක අනුමස්තිෂ්ක සුසුම්නා ශීර්ෂකය බය වෙන්න එපා හරිද නිකන් කිව්වේ ඔයාලට හරිද එතනින් තමයි සියල්ලම පාලනය වෙන්නේ ඒක නිසා මාතෘකාවට කියන්නේ තලයිප්පු කියලා හරිම ලේසි තලයිප්පු මාතෘකාව තියාගන්න පිරන්දනාල් විදුලිය ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රී ලංකාවේ විදුලි අපේ මේ රෝණි මිසුත් ඉන්නේ ශ්‍රී ලංකාවේනේ ඒක නිසා ඉතින් විදුලිය ප්‍රශ්නේ තියෙනවා හරි හරි නේද හරි හොඳයි හොඳයි තේසදි හරි අපි බලමු දැන් ලියන පොත පැත්තකින් තියලා අච්චු පොත තියෙන අච්චු පොත ගන්න පිරන්දනාල් පුතේ හරිම ලස්සන මාතෘකාවක් දැන් කොඩි තුවක් උසගේ පිරන්දනාල් එක නම් එනවා අඩුත්ත මාද ඔව් ඔව් ඊළඟ මාසෙ එන්නේ නියමයි මට ඉතින් ප්‍රශ්නයක් නැහැ තෑගිහි මහම් වෙනවා ළමයිගෙන් ඔව් උපන් දිනයක් කියලා කියන්නේ නියමයි නේද ආ අරුත්ත මාදම් තියනවා අන්න හරි තුන්වෙනි තුන්වෙනි තියෙන්නේ එසේ දන්නවා නේද එසේ මතක ඇති ආ ඒක තමයි සම්මන් ගන්නේ හුවනේ හරි හරි බලමු අපි පාඩම් මාතෘකාව පිරන්දනාල් ලියාගම් පුතේ නාල් කියන්නේ දිනය ඔය නාල් කියන වචනය තමයි ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට අහපු පළවෙනි MCQ එක මට දැන් පෙන්වන්න පුළුවන් පේපරේ තියෙනවා හරිද පිරන්දනාල් ලියාගම් පුතේ උපන් දිනය ලියාගන්න පිරන්දනාල් උපන් දිනය හොඳයි සුවනි මට මතක විදිහට සුවනි අලුතෙන් නේද පන්තිට සම්බන්ධ වුනේ අලුතෙන් නේද ඔව් සර් හොඳයි ඔමායද මට අර කෝල් එකක් ගත්තේ ඔමායා නෑ සර් ආ නෙවෙයි නේද මට මත කිව්වේ ඔමාය හරි ඔනදි හරි මට මතක නෑ දෙන්නගේ නම් දෙක කාගේද කියලා හරි අපි යමු වැඩේට පිරන්දනාල් උපන් දිනය හරි නේද හරි අපි බලමු ෂර්ට් පාඩු ඔන්නු පාරුංගල් පින්වරුන් ෂොට් හලේ පයනපඩුතුම් හරිම නියමයි හොඳට බලා ගන්න හරිද කිසි කලබලයක් නෑ පුතේ මුලින් මාතෘකාව අපි බැලුවා පිරන්දනාල් උපන් දිනය බලමු අපි පින්වරුන් ෂොට් හලේ පයනපඩුතුම් සරි இந்த வாக்கியம் சிங்கள மொழியில் பேர்போம் சரி பாருங்கள் பின்வரும் லியாகமு வச்சனே காது கிசி கலபலයක් නෑ ஸ்கூலே යද්දි 8 වසර ஸ்கூலே பாடம் පටන් ගනිද්දි අපි පළවෙනි පාඩම ඉවරයි කිසි දෙයකට බය වෙන්න එපා හොඳද
හරි බලමු පින්වරුම් ලියාගන්න පහත දැක්වෙන හරි අවබෝධයෙන් ලියමු කිසි කලබලයක් නැහැ පහත දැක්වෙන හස්නා ඔයා ශාකිරාගේ නංගිද හස්නා සර් ඔයා ශාකිරාගේ මේ නංගිද ඔව් සර් ශාකිරා මේ අටවස ග්‍රේඩ් 8 නෙවෙයිනි ශාකිරා මැසේජ් කරලා දිනවා අස අටවස ක්ලාස් එක නැද්ද කියලා මම බැලුවේ හරි බලන්න පහත දැක්වෙන ෂොට් හලේයි පයන පඩුතුෝ ලියාගන්න පහත දැක්වෙන වචන පහත දැක්වෙන වචන පයන පඩුතුෝ භාවිතා කරමු පහත දැක්වෙන වචන 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 භාවිතා කරමු පයනපඩුතුම් භාවිතා කරමු පුතේ අච්චු පොතේ ලියාගන්න පැන්සලෙන් හොඳද පැන්සලෙන් ලියාගන්න අච්චු පොතේ ඔෂාන්ුෂානි දැන්ද නැකිත්තේ ආ දැන් නැකිටලා වගේ එහෙමද නෑ සර් ආ ඒ වගේ දැන් නැකිටලා වගේ මේ අවුරුදු 30 දෙන්නට අවුරුදු 30 ද නෑ සර් ආ නෑ සර් ඒයි අම්මයි අප්පච්චි ගෙන දුන්න බඳු නෑ සර් අපේ අක්කා නැති වුණා ආ එහෙමද සෝරි 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 හරි පුතේ හරි බලමු අපි හරි පහත දැක්කේ නැත්නම් පහත සඳහන් වචන භාවිතා කරමු අடுத்த වාක්‍යම් පාරුංගල් පිරන්දනාල් නිහල්වෝ පට්‍රි කලන්දුරෙයාඩුවෝම් හොඳට බලාගන්න පුතා පිරන්දනාල් නිහල්වෝ උදේ නිහල්වෝ කියන්නේ අවස්ථාව පිරන්දනාල් කියන්නේ උපන් දින එතකොට බලන්න ඉන් ද ෂෝල් ඉන් ද ෂොට් හල් මේ වචන දෙක බලන්නකෝ පිරන්දනාල් කියන්නේ උපන් දින නිහල්වෝ කියන්නේ අවස්ථාව හරිම නියමයි ලියාගමු උපන්දින අවස්ථාව ගැන කලන්දුරෙයාඩුවෝම් සාකච්ඡා කරමු උපන්දින අවස්ථාව ගැන සාකච්ඡා කරමු දැන් ඉන්නව නේද දැමි උගලසෝම එපඩි කොහොමද සපසනීප නැල තුන්සේ අවුරුදු නේද ආ කියනවා නේද තුන්ගේ මරන් දුන්නේ නේද අම්මා ආ දෙසමිලාට නම් අවුරුත් තියනවාගේ නේද දෙසමි? ආ? නෑ සර්. ඒ මොකද නැත්තේ? බොරු කියන්න එපා. ඉතින් සොල්ල වෙන්නා. සත්‍යයෙන් සොල්ලුංග. ටිකක්. ආ ටිකක් තිබ්බ මැති. කොඩි තුවක් විසාරන නම් අවුරුදු නෑ නේ මේ පාර බලන්නකො ඇඳුමක්වත් ගන්නුන්නේ නෑ මේ පාර. හරිද? හරි බලමු අපි. තා දවස් තියනවනේ. හරි අපි බලමු. අපි දරුවොත් එක්ක කතා කරමු ටිකක් පාඩම කරගෙන ගිහිල්ලා. හරි. බලන්න ක්‍රියාකාරකම් අංක 1. පුතේ මෙහෙම. දැන් ලියන පොතත් එක්ක අපි කම්බයින් වැඩේ යන්නේ හරිම නියමයි පට්ට නියමයි. කොහොමද දන්නවද යන්නේ? දැන් මාතෘකාව ලිව්වා. ඊළඟට ෂේඩ් පාඩු වොන්ඩු කියලා දාගන්න ඉක්මනට. මෙන්න මේක සර් හරි දාන එක ලියාගන්න ඉක්මනට. ෂේඩ් පාඩු වොන්ඩු කියලා. ඉක්මන් කරන්න. ශේතා, උගලසෝ මෙපඩි ශේතා. නැල්ල සුහන්සේ. ශේතර නම් අවුරුත් තියනා වගේ නේද? අවුරුදු ජයයිද මොකද පුතා අපිට පාස් කුනේ සර් ආ ඔයාල පාස් කුනේ නේද මොකට කුන කැතලික් මේවා හරි ජනීෂා අවුරුදු 30 ද කට්ටියද ආ 30 නේද නේද
හොඳයි. හරිද පුතේ? ආ උනදි සම්බන්ධ වෙලා නේද? උනදි තමයි මං ඉතින් මට කෝල් එකක් ගත්තේ උනදි. මට මතක වුණා යාලුවා. හරි නේද? මම ග්‍රේඩ් 3 ක්ලාස් එක කරනකම මං ඉඳී අයිලර්නින් එකේම මේ හරි අල් බලන්න. ලිව්වා නේද? පුතේ හරි නේද? හරි. හොඳයි. අපි බලමු. හරි. බලමු අපි. දැන් ක්‍රියාකාරකම් අංක 1. ඒ කියන්නේ ෂෙඩ් පාඩු 1 වල මොකක්ද කරන්න තියෙන්නේ? අපි ඒක ගැන කතා කරන්න කලින් මුලින්ම අපේ දූල පුතාලා මුලින් කරන්න ඕන දේ තමයි හොඳට ඉන්න. මුලින් කරන්න ඕන දේ තමයි මෙන්න මේ රෝස පාට කොටුව තුල තියෙන වචන තියෙනවා 1 2 3 4 5 6 7. එළම් ෂොට්හල් නුඩු වචන හතක් තියෙනවා. ඔය වචන හත ටග් ගාලා පහලට ලියා ගන්න. ඉදිරියෙන් තේරුම ලියන්න ඉඩ තියන්න ඕන. මම කැමති රූලක් කර රූලක් වැඩේ කරන්න. ලෝභ වෙන්න එපා අලුත් අවුරුද්දේ. ඕ අටවසර අද සුභවාදී විදිහට පටන් ගත්තේ. කැවුම් කිරිබත් කාලා. ඕ ලස්සන වැඩේ කරගෙන යන්න ඕන අවුරුද්ද සුභ වෙන්න කියලා. හරිම නියමයි ඒකනේ. ඉක්මන් කරා. ගණීෂා කොහොමද අවුරුදු? හොඳයි. හොඳයි. කවුදුලි? අර ඉන්නේ? ආ ඉන්නව නේද? ඔව්. වැටෙන්නේ දේ මන්ති ටිකක් එන වෙලෙනා ඒක බලන්න යන්නේ ෆෝන් එකේ. මොකද ඇහුන්නේ? මෙයාට අර එදා දවල් පන්තියේ මේ අර වාගේ පුතේ මේ බලන්න කරන්න බැරි වුණා ෆෝන් එක ඔසලා දැන් මේක බලන්න ලියන්නේ. ආ හොඳයි උදුලි හොඳයි. අක්කා වගේ නෙමෙයි ඒවා හොඳයි. උදුලි හොඳයි වැඩ කරනවා. අක්කා සෙල්ලම් කරන එක කරන්නේ කවුද යාළුවා මට නම මතක නෑ යාළුවා. ඉනුරි. ඉනුරි. හරි ලියන්න ටග්ගල වචන ටික. ලියන්න ටග්ගාල වචන ටික ඉදිරියෙන් තේරුම ලියන්න පිට තියන්න මම ඔයාලට පොන්චි උපදේශක් දෙන්නම්. හරිද? හොඳයි තේසමි. හරි. හොඳයි. රූලක් කරලා ලියන්න. ලියන අතරේ අහගන්න. ලියල ඉවරයි හෑන්ඩ් රේස් මාක් එක දාන්නකෝ. ලියල ඉවරයි. හරිද? දැන් අලුත් අවුරුද්දක් වෙනවා. ඇත්ත කතාව අද 7 වෙනිදානේ. 13 14 අවුරුදු. ඉතින් වෙනද වගේ නෙමෙයි. වෙනද අවුරුදු නම් සාමාන්‍යයෙන් මේ වගේ වෙද්දී රටේ ওই වගේ කලබල තියනවද? නැහැ. ආර්ථිකය හොඳයි. නමුත් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාර තිබ්බා. ඉතින් ඒවා මේවත් එක්ක ඉතින් අවුරුදු ගිය අවුරුද්ද නෙවෙයි. ඊට කලින් දැන් අවුරුදු 3ක් ඉතර වෙනවා නේද පාස්කු ප්‍රහාරද? මම මතක විදියට ඔව්. ඉතින් ඒවා මතක කරන්න, අමතක කරන්න එපා. ඒවා මතක තියාගන්න. අපේම මිනිස්සු තමයි නැති උනේ කැතලික් අය. ඉතින් ඒවා අපිට බෞද්ධ විදියට නම් මමත් බෞද්ධෙක්. බෞද්ධයෙක් ඉන්නවනේ මෙතන. ඉතින් බෞද්ධ දූල පුතාලා කියන්නේ අනිත් හැම ආගමක්ම ගරු කරන අය මුස්ලිම් අය ඉස්ලාම් ආගම උනත් ඊළඟට හින්දුවා හින්දු ජනතාවගේ ඒ මොකක් උනත් බෞද්ධ අය ගරු කරන ඕන දෙයකට. ඉතින් දැන් අලුත් අවුරුද්ද එනවා. ඉතින් මේ වෙලාවේ දැන් මම දකින විදියට මාතර දිස්ත්‍රික්කය තුල ඒ කියන්නේ මම දකුණු පළාතින් ගුරුවරයෙක් විදියට මම හැම පන්තියකම කියන්නේ අපේ දූල පුතාලට මේ වෙද්දි හාල් කිලෝ එක කීයද? ආ දැන් හාල් මිලයි. ඊළඟට සීනි පරිප්පු අර ඇහුව විදියට නේද? දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ. එහෙම තමයි අහන්න තියෙන්නේ. නෑ ජෝක් නෙවෙයි. හරිද? ඉතින් දැන් මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඔයාලට ගිය අවුරුද්දේ අරන් දුන්න තරම් මේ අවුරුද්දේ ඇඳුම් එහෙම අරන් දෙන්න බැරි වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒකත් එක්ක ගෙදර අයට කරදර කරන්න එපා. අම්මට තාත්තට කරදර කරන්න එපා. ඉල්ලන දේ අරන් දෙනවනේ. උගන්නනවා ඔයාලගේ මේ
ශ්‍රී ලංකාවේ තියෙන මේ ආර්ථික තත්ත්වයත් එක්ක ඔයාලගේ පළවෙනි ඉලක්කය වෙන්න ඕන අධ්‍යාපනය. තේරුණාද? හොඳට මතක තියාගන්න. මම මෙහෙම කවදාවත් ඔයාලට ඇඩ්වයිස් දෙනවා අඩුවිනේ. මම හැම තිස්සෙම කරන්නේ උගන්වන එක සහ දෙපැත්තම කම්බයින් යන එක. නමුත් මම අද හැම පන්තියකම මගේ ෆිසිකල් වලක් කිව්වා, ඔන්ලයින් වලක් කිව්වා. ඔයාලටත් මම කියන්නේ පුතේ ඔයාලත් අපිත් එහෙමයි. අපිත් ඔය වයසේදී අවුරුද්දක් තියෙනවා නම් නියමයි. ඇයි? ඇඳුම් ටික හම් වෙනවා ඔක්කොම. ඔව් එකක් අරන් දුන්නත් මදි. තව ගන්නවා. හරිද? ඉතින් මොනා කිව්වත් අරන් දෙනවානේ. ඉතින් මේ ඔයාලත් ඔය වගේම තමයි. ඉතින් ඒක නිසා මේ වෙලාවේ ආර්ථික ප්‍රශ්න තියෙනවා අම්මට තාත්තට. ඉතින් ඒව මේවත් එක කරදර කරන්න යන්න එපා. දෙන දෙයක් සතුටින් බාර ගන්න. ඇරියස් එකත් එක්ක අපි ලබන අවුරුද්දේ අවුරුද්දට ගමු. ඔව් මේ අවුරුද්දේ කරදර ගන්න එපා. හරිද? ලබන අවුරුද්දේ අපි ගමු ඇරියස් එකත් එක්ක. එතකොට හරි. හරිනේ? ඒක නිසා මේ දෙමාපියන් රැජිය කරදර කරන්න එපා. ඉතින් සතුටින් ඉන්න පුළුවන්. ඇඳුම් දිනවනේ අරගෙන. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. අංක එක වෙන්න ඕන ඉගෙන ගන්න එක. තේරුණාද? අංක එක වෙන්න ඕන ඉගෙන ගන්න එක. අවුරුදු සතියේ නිකන් ඉන්න එපා අඩුම ගානේ එක විෂයක් විනාඩි 10ක්වත් බලන්න මම දන්නවා අපිත් ඔය වයසේදී අවුරුදු සතිය කියලා කියන්නේ අයි නියම අවුරුදු ඔව් අවුරුදු සතිය තියෙනවා බුදු අම්මෝ නියමයි ඉතින් මතක් වෙනවා අපිට හරිද ඉතින් මේ ඔයාලත් ඒ වගේම තමයි අධ්‍යාපනය තමයි දැන් යන වාතාවරණයත් එක්ක අවුරුදු සතිය කියලා නිකන් ඉන්න එපා අඩුම ගානේ පොතක් හරි බලන්න විනාඩි 10ක් තේරුණාද එක දවසකට විනාඩි 10ක් හරි බලන්න මම ඔය දෙන්නේ හේතුව පුතේ අවුරුදු සතියෙන් පස්සේ ළමයි නම් ගණ්ඩ දෙයක් නැති වෙනවා. ඒක නිසා කියන්නේ. හරිද? ඉතින් මගේ සාමාන්‍ය පෙළ ළමයිට නම් නිවාඩු නෑ. අවුරුදු පුණ්‍ය කාලෙද විතරයි නිවාඩු තියෙන්නේ. අනිත් හැම සවස්ම පන්ති දාලා තියෙනවා. ඉතින් අපි වගකීමනේ. ඔයාලත් ඒ වගේම තමයි. ඔයාලා සාමාන්‍ය පෙළ දෙමළ තෝරගත්තොත් අයි නටන්න හම්බෙන්නේ නෑ ඉතින්. වැඩම තමයි ඉතින්. හරිද? ඉතින් ඒක නිසා වගකීමක් ඒ විදිහට යන්න ඕනේ. ඉතින් ඔයාලට මං කිව්වේ පුංචි උපදේශක් ඒ විදිහට වැඩ කරන්න පුරුදු වෙන්න. අනිවාර්යයෙන්ම දැම්ම ඉඳන් අර අම්මගේ තාත්තගේ දුක තේරුම් ගන්න බලන්න කවදාවත් වරදින්නේ නැහැ. තේරුණාද? හොඳට වැඩ ටික කරමු අපි. උගන්නපු ටික හොඳට පාඩම් කරගන්න හැම දෙයක් මෙත්ත අනිවාර්යෙන් අපිට හොඳ වැඩ ටිකක් උපේ කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි යන් අපේ පාඩමට. ලියලි ඉවරයි නේද? හෑන්ඩ් රේස් මාක් එක දාලා ලියලි ඉවර නම්. හොඳයි. නියමයි. හරි අපි බලමු මුදලාම් ෂොල් බලන්න මුලින්ම අච්චු පොතේ අපි තේරුම ලියාගමු පළවෙනි වචනය පුතේ කේක් ලියාගන්න තේරුම කේක් හරි අවබෝධයෙන් ලියාගන්න කේක් කේක් හරිම ලේසි බලන්නකෝ මේ වචනය දැන් අර මාතෘකාවට සර් කිව්වා සිංහලෙන් මාතෘකාව දෙමළෙන් තලයිප්පු ඉංග්‍රීසි වලින් කොහොමද ටොපික් කේක් වලට කොහොමද දෙමළෙන් කියන්නේ දෙමළෙන් කියන්නේ කේක් සිංහලෙන් කියන්නේ කේක් ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කේක් හරිම නියමයි බලන්න හැම භාෂාවක්ම ලේසි ඉගෙන ගන්න එක කේක් 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 කොහෙන් බැලුවත් කේක් කන්න තියෙනවා නම් දැන් නියමයි නේද ආ කේක් 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 මේ අවුරුද්දේ කේක් නම් ගේන්න බෑ කිලෝ එක මම දැක්ක මාතර දාලා තියෙනවා 1200යි බටර් කේක් කිලෝ එක විතර බුදු අම්මෝ මෙවලුත් උපනන්න ඕන කේක් කිලෝ එකක් කන්න නේද ආ අපි ළමන අවුරුද්දට ලබන අවුරුද්දේ තමයි ඉතින් දැන් කේක් කන්නයි ඇඳුම් ගන්නයි ඔක්කොම තියෙන්නේ. හරි බලමු ඉතින් වෙන දෙයක් වෙයි. අද බලමු. හරි. ඊළඟට දෙවනි වචනය හරිම නියමයි පරිසු ටැග් ලියා ගන්න. පරිසු ටැග් පරිසු ටැග් මුලින් ලියන අච්චු පොතේ ලියා ගන්න තේරුම අදුත්ත ෂොල් බලූන් කියන්නේ පුතේ බැලුම් ලියා ගන්න. බලූන් කියන්නේ බැලුම් බලූන් කියන්නේ බැලුම් බලූන් කියන්නේ බැලුම් බලූන් කියන්නේ බැලුම් බලුන් කියන්නේ බැලුම් අදුත්ත ෂොල් පිරන්දනාල් උපන් දිනය පිරන්දනාල් උපන් දිනය පිරන්දනාල් උපන් දිනය පිරන්දනාල් උපන් දිනය පුතේ ගෲප් එකට දාන මැසේජ් එක හොඳට ඉන්න හොඳට අවධානයෙන් ඉන්න නොටිෆිකේෂන්ස් හිඩ් කරලා තියෙනවා නම් ඒව නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න හේතුව තමයි අපේ දැන් ගුරුවරු දැන් මම අපේ ගුරුවරුන්ට දැන් අද ගෲප් එකට මැසේජ් එකක් මම දෑවා පෞද්ගලිකව අපේ අයිලර්නින් ටීචර්ස් පැනල් එකට
විදුලි අර්බුදය આવොත් රෙකෝඩින් එක දෙන එක හරි. නමුත් අඩුම ගානේ ළමයෙක් හරි සම්බන්ධ වෙලා ඉන්නව නම් අපි ඒ අයට අනිවාර්යෙන් කළ දෙන්න ඕන. ඒ කියන්නේ මම මැසේජ් එකක් දැවේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ නම්බර් එක මම අපේ ප්‍රදේශවල අයට දුන්නා දැන් අපි ප්‍රදේශයෙන් බැහැර ගුරුවරුන් ඉන්නේ. ඒ අයටත් කිව්වේ හැමදාම උදේට කරදර කරන්න කෝල් එකක් දීලා. දැන් මම මගේ කටහඬ ඇහිදි දන්නවා පොඩි තුවක්කු සර් කියලා. ඉතින් ඒක හොඳයි ඉතින්. හොඳයි ඉතින්. මතකයක් හදලා දීලා තියෙන්නේ. හරිනේ? ඉතින් මේ ඒකෙන් මට මාර වැඩක් වුණා. මම තව එකක් කියන්නම්. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ මාතර මේ ඒ සර්ගේ දරුවා ඊයේ පන්තියට සම්බන්ධ කරලා 10 වසරේ දෙමළ පන්තියට. ඒකෙන් තව හොඳ වැඩක් වුණා බලන්නකෝ. ඉතින් මේ දරුවට 10 වසරේ පන්තියක් හම්බුණා පොඩි තුවක්කු සර්. ඉතින් මේ නම ඇහෙද්දිම දැන් දන්නවා සර්ද. ඉතින් මම ගුරුවරුන්ට කිව්වේ උදේ පාන්දර කරදර කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ආද සේවකයන්නේ. ඉතින් කතා කරලා අහන්න අපේ ප්‍රදේශවල තව කියලා විදුලිය මේ වෙන්නේ. ඉතින් වෙලාව බලන්න ටොප් ක්ලාස් එකක් තියෙනවා නම් එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාන්න. ඉතින් ඒක හොඳ විසඳුමක්. ඉතින් ඒක නිසා ගෲප් එකකට දාන මැසේජ් එක හොඳට අවබෝධයෙන් ඉන්න. ඉතින් හොඳ වැඩ ටිකක් කරගමු අපි. හරි. බලන්න ඊළඟට නඩනම් කියන්නේ නැටුම. ලියාගන්න. නඩනම් නැටුම. නඩනම් නැටුම. නඩනම් නැටුම. නඩනම් නැටුම. අදත් ෂොල් පාඩල් කියන්නේ ගැයුම. පාඩල් කියන්නේ ගැයුම. පාඩල් කියන්නේ ගැයුම. සර් ඉස්කෝලේ විභාගෙ තිබ්බා සර් කියපා. රචනා වාවන නැති කමක් නැහැ. ඒවා මෙහෙමයි. ඒවා Tamanට මතක තියෙනවා නම් ඇති. සර් මෙහෙම උදව් කරා කියලා Tamanගේ මතකයක් තියෙනවා නම් ඇති. මම තව පස්සේ කතාවක් කියලා දෙන්නම් පසුව මම කලින් පොරබුරවාන මධ්‍ය මහාවිද්‍යාලයේ දෙමළ ගුරුවරයෙක් විදිහට වැඩ කරද්දී ඒ දරුවන්ට දෙමළ කියන එක ඇත්තටම එපා වෙලා තිබ්බ විෂයක්. අද ඒ වෙද්දී ඒ පාසලේ ප්‍රතිඵල තමයි මුළු මුල දින කලාපෙම හොඳම දෙමළ ප්‍රතිඵල බවට පත් වෙලා තියෙන්නේ. අද කොහේ ගියත් ඒ දෙමාපියන් වගේම ඒ දරුවනු කොහේ දැක්කත් කතා කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි මට ඒක ගැන. ඉතින් ඔයාලටත් මම කියන්නේ ඒකයි. දැන් ඔයාලා සමහර ප්‍රදේශවල දුර ප්‍රදේශවල ඉඳවා නමුත් අපි කවදා හරි හම්බෙයිනේ කොළඹ හරි නැත්නම් කොහේදි හරි හම්බෙයිනේ. එතකොට මතක තියාගන්න ඒක මතක තියුණා නම් ඇති. ඒක තමයි පුතේ අපි ගුරුවරු දින ලබන එකම දේ. ඒ නිසා හොඳ විදිහට වැඩ කරමු. හරි. මගෙන් වෙන්න ඕන දේ මම කරලා දෙනවා. හරි. පාඩල් කියන්නේ ගැයුම. ඇඩුත් ෂොල් මැජික් කියන්නේ මැජික්. එළදුංගල් මැජික් කියන්නේ මැජික්. බලන්න මේ වචනයත් සිංහලෙනුත් මැජික්, දෙමළෙනුත් මැජික්, ඉංග්‍රීසිවලෙනුත් මැජික්. හරිම මැජික්. ඔව් හරිම මැජික්. හරි නේද? ආ බලූනුත් එහෙමයි. බලූන්, බැලුන්, දෙමළෙනුත් බලූන්. හරිම නියමයි. හරි නේද පුතේ? හරි. වචන ටික හරි. දැන් ලියාගත්ත පොතේ අපේ එක්සර්සයිස් බුක් එකේ ටග් ගාලා තේරුම් ටික ලියාගමු හරිම නියමයි කියලා. ඉක්මන් කරා. හොඳයිද හැමි? හොඳයි හස්නා. අතර මම බැලුවා ඇයි මේ ශාකිරාට ක්ලාස් එක අමතක වෙලාද කියලා ග්‍රේඩ් එක කියලා. ශාකිරා මැසේජ් එකක් දාලා අහනවා මේ සර් හිස්ටරි ක්ලාස් තියෙනවනේ කියලා. හරිද වැඩේ? හරිද? මේ දවස්වල අපිටත් ඇත්තටම විඩා බරයි නමුත් කරන්න දෙයක් නැහැ. පාස හොඳයි තෙසදි හොඳයි. හොඳයි සුවනි. හරි නේද? හොඳයි ඔමායා. හොඳයි උනදි. ආ උනදි ඉන්නව නේද? උනදි පුතාද මට කෝල් එකක් ගත්තේ. ඔව් සන් තමයි ගත්තේ. ආ ඒකනේ. මම ක්ලාස් එකක් කරන හොඳයි උනදි. හරි. ක්ලාස් එකක් කරන ගමන් ඉදී මේ හරි. අපි බලමු. හරි නේද? තේරුම් ලිව්ව නේද ළමයි? උනේ ඊළඟට අපි යන්නේ නියම වැඩකට. ඔව්. කොම නියමයි? බලන්න. බලන්න දැන් අටවසරේ අච්චු පොතේ අපේ දූල පුතාලගේ පළවෙනි පිටුවේ තියෙනවා මේ වගේ රූප හයක්. හරිම නියම රූප හයක් තියෙනවා. මං අහනවා අපේ දූල පුතාලගෙන් මොනවාද මේ රූප හය කියලා.
Mata kianne mudalam padal dewmi. Palawini pinturing mokakda dakinne dewmi. Tadi. Niyamai liyaganda accupote liyaganna mulin palawini pinture kawa tagi band singhalen ma liyana. Ganicha. Muko pena kanne. Ha? Liyanna tak gala. Accupote nathi aya prashnayak ne. Palawini wacchanaya tagi band. Mati ilang baca nih kian apa Oshan? Sir? Oh, kian apa ramu Oshan? Dewi rupi mau kat? Mau kari utsawa ya kan? Ah, utsawa ya tama. Negeri mana tuh kian nih? Wate? Balum, balum. Balum. Balum, balum tama. Pas mah balum nih? Balum, balum. Aree. Lihat kan deh rupi kawing. Balum serasim. Dewani rupa kawin dia ganda balloon serasim balloon serasim balloon serasim mana tunggu ni rupa kian balon Ganesha muka dini cake kek anna hari cake kek tamai cake kapim kiyala api liya gamu cake kapim anna hari cake kapim cake kapim mata ilang ekak kiyanna balanna ape suwanidu magic anna hari magic tamai api liya gamu magic kara penwima magic kara penwima magic kara penwima sari adutta padal tesani solungal upan dina suba patum patak niyamai upan dina suba patum patak upan dina suba patum patak mata ilanga wacchanaya kiyana balana hasna hasna ilanga pinturata galapenne mokadda sindu Sindu, anda hari. Sindu kim, netang gita gayim. Gita gayim. Gita gayim. Hari ni ada? Hari. Itu kot eh, ikah hari. Deng, itu nak kot tak kehima tiela. Deng, pintu ready kot tak khusus balakan tu ko. Itu nak tienna pintu ura hayak. Orangnya pintu ura hayak, teka tama apa di ilang berde. Keran berarti ini. Balan, pelanggan dah cepat deh dewani pitu. Cepat deh dewani pitu pelanggan. Hai, balamu apa mulim? Sir, parunggal. Versi pom perutman ilat kete idu om. Puteh versi pom biagamu terung. Kia wamu hari awal boleh biagam. Kia wamu. Kiyavamu 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 galapena ankaya poruttamana ilakkatte iduvom galapena ankaya yodamu kiyavamu Galapena angkaya yodamu. 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 Hari ni ada? Hari. Deng, hundat balagan, deng keran tiada data masa kira deng. Hari de, kira wamu galapan angke yodum. Deng, liyana potaragena, puteh hari awa boding muling liyagan de menne make. Instruction deka muling liyala, api terum tiga isaha make galapan pilutru tiga sakat cakaramu ita passe.
මුලින් ඉන්ස්ට්‍රක්ෂන් එක ලියාගෙන ඊට පස්සේ අංක 1 2 3 4 5 6 කියලා දාලා මේ ටික ලියන්න රූලක් කර රූලක් ඉදිරියෙන් මේ විදියට කොටු අඳින්න හරි ඉක්මන් කරන්න වැඩේ පටන් ගන්න ලස්සනට වැඩේ කරන්න ශ්වේතා ඉස්කෝල එක්සෑම් තිබ්බද තිබ්බා සර් තිබ්බා ශ්වේතා උඹ පාඩශාලින් පෙරෙන්න ධම්මරක්කිත විද්‍යාලය ධම්මරක්කිත විද්‍යාලය එන්න ධම්මරක්කිත උඹ ඌරේ දු ගම ඇලියාව මොකද නිකවැරතිය නිකවැරතිය සරි 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 Pangkara. Wali sekolah ya bi, demala bishe, mage bishe, mau perlu sadar nih kalau tamai ya bi. Berarti kerumah. Pangkaran, hand raise mark ke dani baranang. Hari-hari kalau balan ya, lian, kalau balan ya. Dan අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ හවස දෙකමාර වෙනකන් තියනවා දන්නවද? අමතරව පැයක් එකතු කරලා තියෙන්නේ. එකමාර ඉඳන් පැයක් එකතු කරලා දෙකමාර වෙනකන් ඉස්කෝලේ පැවැත්වෙනවා. ඉතින් ඇත්තටම ප්‍රායෝගික නෑ පුතේ. ඔක උඩින්ම සති දෙකක් කරාවි. එතනින් එහා කරන්නේ නෑ. අපි දැන් ගුරු සංගම් ඊයේ උද්ඝෝෂණයක් තිබ්බා ගුරු සංගමේ කමරු පිටියේ. ඉතින් වැඩි දවසක් කරන්න බැහැ ඔබ. Sati dekat kerai, upaya masa yang kerai itu lah. Anit deh tamai, masa namanya king misalnya ini desi kita kerandol, anit selam, school, walau dandan itu edi,
අපේ ගුරු සංගම් වල දැනුවත් කරලා තියෙනවා දෙපාර්තමේන්තුවෙන් මේ මාස 9 ඒ කියන්නේ අප්‍රේල් 18 ඉඳන් අප්‍රේල් 18 19 ඊළඟට බලන්න අප්‍රේල් අතරින්දකෝ අප්‍රේල් ඉවරයිනේ දැන් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස 8යි තියෙන්නේ මාස 8ෙන් අවුරුද්ද කවර් කරන්න ඕන ලේසි වෙන්නේ නැහැ වැඩේ ඉතින් හොඳයි ගණීෂා හොඳයි දෙවුමි ලේසි වෙන්නේ නැහැ වැඩේ ඉතින් නමුත් කරන්න දෙයක් නැහැ ඉතින් කරන්න වෙනවා හේතුව ඉතින් කරන්න වෙනවා ඉතින් කසුන් සර වැරදිලාද මොනවද අයිත් ලින්ක් එක දාලා ඔයාලට නේද මම දැන් එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාද්දි උනත් මම කසුන් සරටවත් අපේ ටීචර්ලාටවත් කාටවත් කරදර කරන්නේ නැහැ මම්ම ලින්ක් එක හදලා මම්මයි දාන්නේ ඉතින් ඒකයි ඔය සරට වැර මේ සර දකින්න ඇතුලේ මම මැසේජ් එකක් සරට දැවෙත් නැහැ සර මේ දවස්වල UK වල ඉඳලා කියලා කිව්වේ වැඩත් එක්ක ඉතින් මේ එහෙම ඕනේ නැහැ අපි ආයතනයක් විදිහට දැන් ඉතින් අපි මේක ගෙදර වගේ තමයි ස්කෝලේ වගේ තමයි ඉතින් අපි වැඩ කරන්න ඕනේ හරි ඉක්මන් කරන් හෑන්ඩ් රේස් මාක් එක දාන්න අනිත් අය ලියනකම් ලියලා නැති අය ටග් ගාලා මේ හොඳයි තෙසනි හොඳයි හස්නා ඉක්මන්ට ගැලපෙන අංක ටික ෂුවර් නැත්තම් පෙන්සිල් එකෙන් දාලා එවන්න බලන්න සර්ට WhatsApp කරන්න බලන්න හොඳයි සුවනි WhatsApp කරන්න මම බලන්න WhatsApp නම්බර් එක නැද්ද අයියෝ කඩවලේ ग्रेट एट ग्रुप पे के बालान तो को सर के नाम पे कहती सर तमा मैसेज दे रहे ग्रुप में आते क्लास से के थी ना वाकी ला बालान तो को मंग करा හොඳයි ගණීෂා ගණීෂ නෙමෙයි කවුද ජනීෂ නේද හොඳයි ජනීෂා හොඳයි තෙසදී ඒ ඔබ ටික හරි ශාකිලා හරි හොඳයි හරි ශාකිලා හොඳයි හොඳයි ඔමායා ඔමායා WhatsApp කරන්න බලන්න නම්බර් එක නැද්ද අයියෝ කඩවලේ ඇයි සර්ගේ WhatsApp නම්බර් එක නැද්ද දරුවනේ group එකේ තියෙනවනේ සර් මාව කවුද මේ සර් මම ගාව පොත නැහැ නේ කියන්නේ देवमी पाया का पोता नहीं थे हाँ देवमी हरी काउंड 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 आह उदुली श्वेता गणिशा प्रश्न है ने पुलवा खंडाई गणिशा गणिशा प्रिंट आउट का गांडे किया ने मेहमाई दें मेहमत दया कर गांडे पुलवा पुते अच्छुपोत नेतिया ये टे खंडाई सुवनी पालवेनी पाडम देखे वितरक प्रिंट आउट गांडे पुलवा गांडे हैं මං අච්චුපත ඕනනම් ක්ලාස් ඉවරලා එවන්නම් ගණීෂා. එවන්න අච්චුපතම ගන්න ඕනේ නෑ පුතේ. අච්චුපතේම පළවෙනි පාඩම් දෙකේ විතර print out ගන්න පුළුවන්. අවශ්‍ය පිටු ගාන කියන්න ඔබ එහෙම ගන්න පුළුවන්. මං එහෙම ඕන තරම් අරන් දීලා දිනව දරුවන්ට. ඉතින් මේ ගන්න පුළුවන් එහෙම. ප්‍රශ්නයක් නෑ. හරි නේද? ඉවරද? hand raise mark එකක් දාන්න ඉවර නම්. लेक्षिका
දැන්ද අවදි වුණේ? නිින්ද ගියාද? ආ ක්ලාස් තියෙනවා කියලා දන්නේ නැද්ද? නෑ සර් 12යි කාලට කරන්ට් එක ආවා. ආ 12යි කාලට කරන්ට් එක ආවා. මං ඒත් බැලුවා මොකද කියලා. මම දැක්ක කලින් ක්ලාස් එකේ ලොග් වුණා නේද? ඔව් සර් සිග්නල් නැතුව ආයෙ අයින් වුණා. ඒ කියන්නේ මං දැක්ක ක්ලාස් එකේ ඉඳව අපි 8 වසරේ වැඩ ටික පටන් ගත්තා. රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක දාවි අද ඉවරුන ගමන්. ආ සර්. කොහොම තමයි ඉතින් හොඳයි උනදී. හොඳයි. අපිටත් ඉතින් මුලදී කරන්ට් එක කැපුවේ නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රශ්න ආවනේ. ඔව්. හරි ජනි රු හොඳයි. ප්‍රශ්නත් එක්ක ඉතින් අපිටත් අනුෂි අවදි වුණේ දැන්ද? නෑ සර් මේ මම දැන් දැක්කේ. ආ දැන් දැක්කේ. එහෙම වෙන්න ඉදියක් නෑ. මම ගෲප් එකට මැසේජ් එක දාවනේ අනේ. ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන මම ඒක තමයි කිව්වේ ගෲප් එකට යොදන්න මැසේජ් කියන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. හරි අපි අන්ද අපි අන්ද ඩිස්කස් එකට ඩිස්කස් කරමු අපි. හරි මට කියන්න බලන්න අපි සුවනිගෙන් අහමු එකක්. සුවනි මට කියන්න බලන්න පළවෙනි එකට එන්න ඕන මොන අංකෙද? 5 බලමු අපි. සර් දන්නේ නේ. හරිද බලමුකෝ අපි. ගනීෂා ඊළඟ වචනය දෙවුමි කියන බලන්න තුන්වෙනි එක කේක් වෙට් ටු ද සරි ඉලක්කම් 3 තමිල් මොළයේ සොල්ලුංග 3 සුවනි හොඳයි සුවනි 87යි පේපරේ දිනන මට පේපරේ ෆොටෝ ගහලා එවන්න ඔෂානි කියන බලන්න අඩුත් ඉලක්කම් සොල්ලුංග සර් ඔව් කියන්න බලන්න ඊළඟ වචනය බලූන් බලූන් අලංගාරම් අලංගාරම් සොලුංගල් මීண்டும் සොලුංගල් இந்த වාක්‍යම් බලූන් ආ අලංගාරම් නයි උච්චාරණය වැරදි නකමන්නේ අංකේ කියන්නකෝ මට ඉරන්ඩු ඉරන්ඩු බයි සරි දැහැමි ඊළඟ එක මැජික් 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 සේඩු හොඳයි අදුත්ත ෂෝල් කාටුදල් හොඳයි කවන්නේ කාටුදල් ඔන්නඔහම ගොතක ගහ කියන්න මම අවශ්‍ය දේ හදලා දෙන්න නියමයි කියන්න මට අංකෙන්න ඕන කීයද නාංගු නාංගු නියමයි අන්තිමක අපි අහමු ජනිරුගෙන් ජනිරු අවසන් කියන්න ජනිරු අංකේ කීය දෙන්න ඕන ආරු ආරු හොඳයි හරි අපි බලමු බලන්න දැන් අපි මුලින්ම දැන් ඔයාලා දාපු අංකත් එක්ක දැන් තේරුම පුළුවන් වෙන්න ඕන හරිම නියමයි බලන්න පළවෙනි වචනය මුදලාම් වාක්‍යයෙන් පාරුංගල් පිරන්ද නාල් වල්තු මඩල් ඉන් ද ෂෝල් සිංහල මොළයේ පෙරපොම් ලියාගන්න උපන් දින ලියාගමු උපන් දින සුබ පැතුම් පත ලියාගන්න පළවෙනි වචනය පිරන්ද නාල් වල්තු මඩල් කියන්නේ උපන් දින සුබ පැතුම් පත ලියාගන්න පළවෙනි වචනය උපන් දින සුබ පැතුම් පත
උපන්දින සුබ පැතුම් පත. හරි. දෙවනි වචනය පුතේ පරිසු පොරුත්හල් තෑගි බාණ්ඩ. ලියාගන්න. පරිසු පොරුත්හල් තෑගි බාණ්ඩ. ලියාගන්න. පරිසු පොරුත්හල් තෑගි බාණ්ඩ. පරිසු පොරුත්හල් තෑගි බාණ්ඩ. පරිසු පොරුත්හල් තෑගි බාණ්ඩ. මුලින් අච්චු පොතර ගන්න. ඊට පස්සේ මම කාලය දෙනවා ලියන පොතර ගන්න. ඊළඟ වචනය කේක් වෙට්ටුදල් කේක් කැපීම. 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 සරි. අඩුත්ත ෂොල්පාරුංගල් බලූන් අලංකාරම් මෙයා ගන්න පුතේ බැලුන් සැරසිලි සොරි බැලුන් සැරසීම කියලම ගන්න. බලුන් සැරසීම. බලූන් අලංකාරම් බැලුන් සැරසීම. බලුන් අලංකාරම් බැලුන් සැරසීම. බලුන් අලංකාරම් බැලුන් සැරසීම. බලුන් අලංකාරම් බැලුන් සැරසීම. බලුන් අලංකාරම් බැලුන් සැරසීම. සරි. ඊළඟ වචනේ පුතේ මජික් செய்து கட்டுதல். சரி இந்த இந்த ஷோல் சிங்கள மொழியில் பேர்போம். மேஜிக் செய்து கட்டுதல். புதே மேஜிக் කියන්නේ மேஜிக். சிங்களேனுயி இங்கிலீஷேனுயி දෙමරේனுயி மேஜிக் නම් මොකද්ද? மேஜிக். மஜிக் செய்து கட்டுதல். ලියා ගන්න පුතේ மேஜிக் කර පෙන්වීම. மேஜிக் කර පෙන්වීම. ඔය මේ ක්ලාස් එකට දැන් සම්බන්ධ වෙච්ච දූල පුතාලා අනිවාර්යෙන් රෙකෝඩින් එක බලන්න. හේතුව තමයි අටවසරේ ඉඳන් අපි ලියන පොතේ වැඩ ටික කරගෙන ගමන් යන්නේ. තේරුණාද? හේතුව තමයි මේ දෙපැත්තම කම්බයින් යන්න ඕන පුතේ. මේ දෙපැත්තම කම්බයින් යද්දී ඔයාලා ඉස්කෝලේ ගියාට පස්සේ එතකොට අනිත් ළමයිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් වැඩ ටික කරන්න හරියට. හරි. මැජික් செய்து කට්ටුදල් මැජික් කර පෙන්වීම. අදුත්ත ෂොල් පාට්ටු පාඩුදල් ගීත ගැයීම. ලියාගන්න. ගීත ගැයීම. ගීත ගැයීම. ගීත ගැයීම. ගීත ගැයීම. හරි. ඔන්න ඔය විදිහට තමයි පුතේ එන්න ඕන අංක ටික. පිරන්දනාල් වර්තු මඩල් අයින්දු. එක හරි. පොඩක් ඉන්න. හරි. එක හරි. අංක දෙක. පරිසු පොරුට්ටල් තෑගි බාණ්ඩ. එක හරි. අංක 3 කේක් වෙට්ටුදල් කේක් කැපීම එක හරි අංක 4 බලුන් අලංකාරම් බැලුන් සැරසිලි එක හරි මැජික් செய்து කට්ටුදල් මැජික් කර පෙන්වීම අංක 4 එක හරි පර්ටු පර්ඩුදල් ගීත ගැයීම එක හරි ඔන්න විදිහට තමයි පිළිතුරු ටික එන්න ඕන ටක් ගාලා ලියන පොතේ ටක් ගාලා හිස්තැන් ටික පුරව ගන්න ඒ වගේම තමයි ටක් ගාලා ලියන පොතේ තේරුම ගන්න ඉක්මනට වැඩි වෙලා ගන්න එපා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න
Hari ke lama ini, bangkeran. Bangkeranmu. Hari ke sendi, hari hasna. Takal alam barang istri ini kerja tiap. Mana poti ke barang ikhwan cek kerja. Ke sendi hari, subani hari, Dewi hari, Ganisha, ko. Hari Hyundai. Dehemi hari, Cheta hari, Hyundai Twins lah, Oshan Oshani Hyundai, Janisha hari, Omaya hari, Onadi, Anushi, Ko, Pot, hari Onadi Hyundai, Janiru, Hashan, Manisha, Ko, Dilushi, Mahesha, Ko Kati. Lexika Hyundai, Lexika, Lupa Rupi ke Hadagan Dapute, recording ni kebarala, hari. Ibarai ini deh, api yang padam aja. Hari, itu kota, api dulu buat alat teh, api macam mana kata agar ini menemui potas. Dan mang kita no, tapi di mandre yang kisah apa dia dengan api dulu buat alat teh tiada. Dan sekolah dia ada pas se, prasnya kini toro, teacher hanya prasnya, kalau udah pena-pena pilih turun dengan pulua. Nih deh, ah, udah pena-pena pilih turun dengan pulua ni, ane kata mau window, ni kata mau window, tiap awal kita no dengan online, awal home ada kerja anda mana. Matra distrik kelamai, kocer hundra sebagai ke physical ada kerja anda itu tidak. Hari ini mage pan tiada, mage goal yang utama putih, hema pan tiada, very malah kuno. Ini kerana sah mata satu ni, guru beri pendidikan. Walat dengan hema sekolah yang mage laku kan, nah ini satu ni mata ini kan. Hari ni mai, untuk berarti kita kapi kerum. Hari, then lian apa tar? Again, apa dua lapu tar la liakan set part rendu kira, set part rendu kira liakan ikman kerum. Set part rendu kira liakan. Ikman kara. Hari ni ada, hari ni ada. Set padu rendu gila ya kan? Ikan ini kerja kara kah mangkuk dekat. Hari, hari. Mehi mai. Hundatam atau tiada agan deh, apitnya wujud akar paper rap putih eno. Oya paper rap putih velat eh, apit huru endo ona deh mana inda. Kute ekda huru end, apit ada atasare aaram bela bagat ta, e aaram inda m lassan eh apit velat ikan keragini am. Hari, liaga agan deh mevi di ete, prasnyaak angka ikka kiala dala. Angka ikka kiala dala prasnyaak liaga agan deh. මෙමක්‍රියාකාරකමේ ඇති හරිම නියමයි කියලා ලියන්න මෙමක්‍රියාකාරකමේ ඇති මෙමක්‍රියාකාරකමේ ඇති මෙමක්‍රියාකාරකමේ ඇති pinture oba dakina deval ඔබ දකින දේවල් ඔබ දකින දේවල් ඔබ දකින දේවල් ඔබ දකින දේවල් දෙමලෙන් ලියා දක්වන්න
දෙමලෙන් ලියා දක්වන්න. දෙමලෙන් ලියා දක්වන්න. ඔයාලගේ ඉස්කෝලේ ඔය කරන්නේ නැහැ. හේතුව ඉස්කෝලේ ටීචර් කරන්නේ ටක් ගාලා ඔහේ තේරුම කතා කරන් යන එකනේ. නමුත් අපි ප්‍රායෝගික වෙන්න ඕන. අපි ඇඩ්වාන්ස් වෙන පැත්තෙන් ඕන වැඩ කරන්න. හරි නේද? හරි. දකින්න දේවල් ලියන්න. සර් තව උදව් කරනවා. සර් දෙනවා මේකේ තියෙන දේවල් සිංහලෙන්. ඔයාලට තියෙන්නේ දෙමලෙන් ලියන්න. හරිම නියමයි නේද? ලේසි නේද වැඩේ? ලේසි නේද? නැහැ. නැද්ද? අවශාන් ලේසි නැද්ද? මොකොළුව වරන්නේ නැහැ කියලා. ඕනනම් මම තව ලේසි කරන්නම්. ඔයාලටම ලියන්න මම වෙලාව දෙන්නම් ඕන. තව ලේසි කරලා. ආ? නැත්තම් මම තව ලේසි කරන්නම්. සර් දෙමලෙන් කියන්නම්. ඔයාලා ලියන්න. ලේසි නේද ඔබට? මේ ඒක අමාරුයි. හරි. සර් මුලින් සිංහලෙන් දෙන්නම් වචන ටික ටක් ගාලා ලියමු. හරි. අංක එක කියලා දාලා ලියා ගන්න. කේක්. අංක එක කේක් ලියන්න පුළුවන්. අංක එක කේක් කිලෝ එක 1200යි. එහෙම ලියන්න එපා. කේක්. අංක දෙක මේසය. අංක දෙක මේසය. මේසය. අලුත් ෂොල් මේස ඇතිරිල්ල. මේස ඇතිරිල්ල. මේස ඇතිරිල්ල. මේස ඇතිරිල්ල. ලියන්න ඉඩ තියන්න ඉදිරියෙන්. මේස ඇතිරිල්ල. ඊළඟ වචනය පුතේ බැලුම් බෝල නැත්නම් බැලුම් කියලාම ලියාගන්න. බැලුම් පස්මහ බැලුම් නෙවෙයි. බැලුම් 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 බැලුම්. ඊළඟට පුතේ පිහිය. පිහිය 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 දන්නවද? දෙමලින් කියන්නේ දෙමලින් කියන හැටි කොහොමද කියන්නේ? හිතන් හිතන්න බලන්න. ලෙක්සිකා කියන්න බලන්න. කත්ති. හොඳයි. කත්ති. හොඳයි. පිහිය. පිහිය. ඊළඟ වචනය නෑ බෑයෝ. නෑ බෑයෝ. ගණිත වචන කීයද? 6යි සර්. හයයි. වචන 10ක් වුණාම කියන ගණීෂා මයික් එක අන්මුක් කරගන්න. මයික් එක මුක් කරගන්න එපා. හොඳද? හරි. නෑ. හරි. නෑ බෑයෝ. අඩුත් ෂොල් තෑගි බාණ්ඩ ලිව්වද? නෑ සර් ඒක ලිව්වේ නෑ. තෑගි බාණ්ඩ. තෑගි බාණ්ඩ. ඊළඟ වචනය යහලුවෝ. 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 ඊළඟ වචනය අම්මා. 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 ඊළඟ වචනය තාත්තා. තාත්තා. සර් දැන් වචන 10යි. 10යිනේ. තාත්තා. අපි තා වචන දෙකක් ලියාගමු 12 වෙන්න. තාත්තා. තාත්තා. ඊළඟ වචනය මාමා. ගන්න පුළුවන් වචන. මාමා. මාමා. අන්තිම වචනය නැන්දා. 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 ඔහොම දැන් බලන්නකො මේ පින්තූරේ. හරිද?
මේ වගේ උපන්දින වලට තෑගි හම් වෙනවා නම් හැමදාම උපන්දින තියන්න ඕන. ආ බලන්නකො තෑගි තෝනේ. නියමයි නේද? හරි. ඕක gedara වැඩක්. හරි. ඕක හෙම්බ තියෙද්දි දැන් ගන්න අච්චු පොත. හරි. අච්චු පොත අරගෙන ඕක gedara වැඩක්. අපි ලබන සතියේ කතා කරමු පන්ති පටන් ගත්තාම. බලන්න පිටු අංග දෙක ෂර්ට් පාඩු ඉරඬු සරි ආසිරියරින් උදවියුදෙන් උරෙයාඩලේ සෙවිමනුප්පෝම් වාසිප්පෝම් ලියාගමු ගුරුතුමාගේ උදව් ඇතිව ලියාගන්න ගුරුතුමාගේ උදව් ඇතිව ගුරුතුමාගේ උදව් ඇතිව ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව උරෙයාඩලේ සෙවිමනුප්පෝම් සංවාදයට සවන් දෙමු ඔව් කැමති අය වන්ද ප්‍රශ්නයක් නැහැ ඔය දුන්න ප්‍රශ්නෙට අදාළ පිළිතුරු ටික ලියලා පුළුවන් අය ෆොටෝ ගහලා එවන්න ප්‍රශ්නයක් නැහැ හරිද ඒක ගැටලුවක් නැහැ පුළුවන් අය වන්ද මම කැමති ඉතින් එවනවා නම් ඉතින් මම දවල් ගන්නවනේ ඉතින් මට ඕන දරුවෝ විදියට වද දෙන්න ළමයි වද දෙන්න ළමයි කියලා කියන්නේ උගන්න වෙලාවේ කෑ ගහන්න නටන්න දොඩන්න නෙමෙයි හරිද ඒ කියන්නේ දෙන වැඩේ කරලා වද දෙන්න ඕන උපරින් අපි එහෙමනේ මම උපරින් වද දීලා තියෙනවා ලෙක්චර්ස් ලට එහෙම ඔව් සමහර වෙලාවට බැනුම් හුක් පහලා දෙනවා වද දීලා වැඩි වෙලා ප්‍රශ්න අහනවා ඉවර යන්නේ හරිද ඉතින් එහෙම තමයි ඉගෙන ගන්නනේ ඊට පස්සේ අන්තිමරම බෑන් බෑන්නත් ඒ ටීචර් අන්තිමට ඇවිල්ලා කොලිතුවක් හොඳයි කියලා අර බටර් පාර ගාලා ඉමත් යාළු කරගන්නවා හරිද එහෙම වෙන්න ඕන වාරුණත් එහෙමයි මුදලක් ගෙවලා යම් කිසි දෙයක් ඉගෙන ගන්නව නම් ස්කෝල්දිත් එහෙමයි ස්කෝලේ ටීචර්ලාට කරදර කරන්න කිව්වොත් එපා වෙනවා නේද පන්ති ඉලක්ක දිහින්ට දායි නේද ආ ස්කෝලේ කරදර කරන්න යන්න එපා ඔයාලා ටියුෂන් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න ඔයාලා යම් කිසි මුදලක් ගෙවලා යන්නේ ඒ ගෙවන රුපියලටම ඉගෙන ගන්න. මම කියන්නේ එච්චරයි. මම නම් මගේ ළමයිට දාලා තියෙන මතේ තමයි රුපියලටම ඉගෙන ගන්න. නැත්නම් වැඩක් නැහැ. රුපියලටම ඉගෙන ගන්න. එහෙම නැතුව වැඩක් නැහැ. නැත්නම් අපරාධයක් ඒක. නැත්නම් අපිත් ණයකාරය වෙනවා, ඔයාලත් ණයකාරය වෙනවා. එහෙම හරියන්නේ නැහැ නේද? රුපියලටම ඉගෙන ගන්න. ඒක තමයි හරියන්නේ. හරි, අපි බලමු. ආසිරියරින් උදවියුදෙන් උරෙයාඩලේ සෙමිමඩු පොමියාගන්න ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවස් දෙමු. වාසිප්පෝම් කියවමු. වාසිප්පෝම් කියවමු වාසිප්පෝම් කියවමු වාසිප්පෝම් කියවමු වාසිප්පෝම් කියවමු වාසිප්පෝම් කියවමු හරි නේද හරි ඔන්න පින්තූරය සම්බන්ධව වැඩක් දුන්න ගෙදරට දැන් ගන්න අච්චු පොතේ 3 වෙනි පිටුව ඉක්මන් කරන්න සරි බලමු අපි හරි බලමු ජනනි කියන්නේ ජනනි ජනනි කියන්නේ ජනනි ගීතා කියන්නේ ගීතා ගීතා කියන්නේ ගීතා ශිවා කියන්නේ ශිවා අම්මා කියන්නේ අම්මා හරි නේද හරි මම මෙතනින් තෝරගන්නව දරුවෝ හතර දෙනෙක් අනුෂි එක්කෙනෙක් මයික් ඔෆ් කරගන්න එපා මයික් ඔන් එකේ තියාගන්න තෙසඳි එක්කෙනෙක් සුවනි එක්කෙනෙක් දෙවුමි එක්කෙනෙක්
හරිද? ඔන්න හතර දෙනා. ඔය දැන් මයික් ඔන් කරපු අය ගෙවල් වල ශබ්දපද තියෙනවා නම් සමහර වෙලාවට මයික් එක ඔන් කරාට පස්සේ බෙල්ල මිරි කරපු වගේ කෑ ගහනවා ගුරේ. හරිද? මම අපි දන්නවනේ. ඉතින් ඒක නිසා මේක රෙකෝඩින් එකක් යනවා. ඒක නිසා පුතේ එහෙම එපා. හරි විතර වැඩේ කරමු. හරි. ජනනි තමා අනුෂි. හරිද? ජනනි අනුෂි ගීත සුවනි සිවා තමා තෙසඳි අම්මා අම්මා තමා කවුද මේ දෙවි? හරිද? හරි නේද? කැරක්ටර්ස් ටික හරිද? තේරුණාද? හරි. අපි මුලින්ම එක සැරයක් සංවාද කරමු. හරි. මම නම් කියන්නේ නැහැ. ඔයාලා කරන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. Tamanට අදාළ කැරක්ටර් එක දන්නවා. දැන් පටන් ගන්න. හරි. ජනනි සොළුම් කර. වාරුංගල් ගීතා. වාරුංගල් සිවා. වණක්කම්. සරි. ගීතා. මිය පිරන්දනාල් වාර්තුක්කල් ජනනි. නන්දු ගීතා. ඉනිය පිරන්දනාල් වාතුක්කල් ජනනි නන්දි සිවා කීති කීතන එංගේ අබල් වරවිල්ලේ ජනනි වාරුංගල් වරවේල් වරවේ පරේහර වරවේ පරේකු සොලුංගල් වරවේ පරිකු පෝ පෝවම් අල Alangari home. Baik, gimana? Janani balon galenge. Ido. Siva, ninggal balon kartunggal. Nan mesei alangari kire. Gita, ido mesei virukum. Virippu. Wait. Inda. Gita, ido mesei virippu. Solunggal. Gita, ido mese virupu virippu inda virippu geeta ido mese virippu nahi solunga sari janani varna kadadas kadadasi halai kondu varungal ido kondu varu වරුහිරෙන් ජනනි එල්ලෝරුම් බන්දු විටාර්හල් කේක් වෙට්ටු ඕමා යමයි තරි අම්මා පිරන්දනාල් වල්තුක්කවුල් වල්තුප් පාඩු ඕම් කේක් වෙට්ටු ඕම් තිවා ගීතා වාරුංගල් කේක් කප්පි රුංගල් කප්පි රුංගල් உங்கள் பிறந்த நாள் அடுத்த மாதம் அல்லவா ஓம் கீதா சிவா பிறந்த நாள் விழாவை எப்படி கொண்டாடுவீர்கள் நான் எல்லாம் நண்பர்களையும் அழைப்பேன் அழைப்பிதல் அனுப்புவேன் புதிய ஆடைகள் அனுப்பேன் கேக் வெட்டுவேன் சொல்லுங்கள் කේක් වෙට්ටුවේ බයි නිමයි ලස්සන කිව්වා සංවාදයක් වගේ ලස්සනටම ගියා ඇත්තම හොඳයි නිමයි දරුවෝ තුන්දෙනා හරි මයික් ඔෆ් කරගන්න හොඳයි මම දෙනවා තව හතර දෙනෙකුට ලෙක්ෂිකා ශ්වේතා දැහැමි ශානි හතර දෙනා හරිද? හරි සර්. හරි. ශ්වේත හරිද? දැහැමි? හරි සර්. හරි. ජනනි තමා ලෙක්ෂිකා, ගීත තමා මේ ඔෂානි, ශ්වේත තමා සිවා, අම්මා තමා කවුද මං අනිත් කිව්වේ? දැහැමි. අන්න හරි. හරි. මම නවත්තන්නේ නැහැ. ලස්සනට වැඩේ කරගෙන යන්න දෙන්නේ. හරි. ටකල මාක් කරගන්න තමන්ට අදාළ කැරක්ටර් එක. සංවාදයක් විදිහට යන්න ඕන අර හතර දෙනා වගේ අනුෂි ළඟට අපේ කවුරුතාව කිව්වේ තෙසඳි දෙව්මි තව කවුද
Puri. Hari. Sudana ni dah ready. Hari. Padang. Warunggal Gita, Warunggal Siva. Wanak. Inda pirandana altukal janani. Nandri Gita. Inya pirandana altukal janani. Nandri Siva. Kirtana engge. Avam. Aval. Pal tukal janani. Aval varaville janani. Inda solungan. Aval varaville janani. Baik, kian. Ko. Warunggal varaven. Varaven. Varave pareiku. Varave pareiku va. Povom. Sweta, inda, Sweta. Sir, keyword pasti kian de. Warunggal. Warunggal. Varave pareiku. Varave pareiku. Povom. Povom. Alangaripom. Alangaripom. Bye. Kian kian kita. Janani. Pal. Belunggal. Engge. Bye. Ido. Ido. Kian de. Ido. Nahare. Kian kita. Shiva. Inia pirandana. Inia pil. Shiva. Hari. Inda kuda. Shiva. Oshani kian. Shiva. Ninggal balloon katunggal. Ninggal balloon katunggal. Nan meseyi. Nan meseyi. Alanggarik kiren. Alanggarik kiren. Hari. Solonga. Gita. Ido mese viripu. Nandri janani. Nandri janani ne me aachiye. Sari janani. Varne. Varne. Varata. Si. Are. Lei. Kondu. Varungal. Hai Sheta. Ni mai. Ido kontu warugire. Ilang kita. Hari janani. Janani. Janani, ellorum vandu vattarhal. Vittarhal. Arhal ke vettuo. Vettuo ma. Vettuo. Sorry. Solunga. Sorry amma. Pirandanal valtu paduve padu om padu om cake vettu om bye Shiva Gita varunga cake saapidunga bye Shiva ungal pirandanal ador adutha madam adutha manam Madam. Madam. Al. Kian kian ne. Ushani berdua mana kawan ne? Puteh. Kau ruang macam ni hilu peran ne. Hari tu. Hadakan deh ni meten deh. Gana kan deh. Kian puteh berdua mana kawan ne? Kau ruang tu naik ne. Allewa. Allewa. Kawan ne? Hobe. Ya. Kian deh. Om Gita. Sorry. Ilang kita. Shiva pirandanal bulavei bulavei bilavei kyan kyan verdu mana kaman ne puta eppadi 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 kondadu veerhal kondadu veerhal manne hundai usani nan ello ellor Ella. Ella nanbe
நண்பன் நண்பர்களையும் நண்பன்களையும் அழைப்போம் அழைப்பிதல் அனுப்புவோம் அனுப்புவேன் புதிய ஆடைகள் அணிவேன் கேக் வெட்டுவோம் கேக் வெட்டுவேன் கேக் வெட்டுவேன் හොඳයි නිමයි කමක් නැහැ හොඳයි නිමයි හරි මයික් ඔෆ් කරගන්න හතර දෙනා දැහැම විතර තමයි ලේසිම එක අහුනේ නේද හැමි ආ මං හිතන් ඉදියේ ෂේපගෙන් අන්තිමට කිල්ලලා දැහැම විතර දෙන්න කමක් නැහැ හරි එතකොට මේ ඔයාලා හොඳයි ඔය ඔයාලා පොඩ්ඩක් හිතට අවංකව කල්පනා කරලා බලන්න ස්කෝලේ ටීචර් අඩුම ගානේ හෝ වාක්‍යයක් කියවන්න දෙනවද ආ කොහොම ඇවිල්ලා කියෝගෙන කියෝගෙන යනවා නේද නේද ආ එහෙම හරියන්නේ නැහැ භාෂාව හදා ගන්න ඕන ඔයාලගේ පුතේ encourage එක තියෙන්න ඕන මම මෙතන හදවන්න ඕන ඉතින් ඒවා මේවත් එක්ක අපිට ලස්සන වැඩ ටිකක් කරන්න පුළුවන් බලන්න වෙලාව 11:00 පටන් ගත්ත එකයි වෙලාව වෙලාව යනවා දැනෙන්නේ නැහැ ඉතින් මොන මගේ නිවාඩු දවසේ උදේ වරුවේ මම ඔයාල වෙනුවෙන් කැප කරා ඉතින් හොඳ විදියට වැඩ ටික කරමු අද ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි වුණ සියලු දෙනාම recording එක බලන්න අතරමඟ සම්බන්ධ වෙච්ච අය ඒ වගේම තමයි අනිත් දේ තමයි මේ මේ මාසය තුල අපි අලුත්ම වැඩසටහනක් යනවා මගේ විෂය තුල. ඉතින් හොඳ විදිහට වැඩ ටික් කරමු. හරි අවබෝධයෙන්. හරි. එහෙනම් අද හවස ක්ලාස් එක නැහැ හොඳද? ඒකට ක්ලාස් එක තමයි දැන් කරේ. නැත්තම් මට මැසේජ් කරලා අහන්න එපා. සර් අද දෙමළ ක්ලාස් එක නැද්ද කියලා. මම දන්නවනේ ළමයිගේ වැඩ. හරිද? එහෙම මැසේජ් කරලා අහන්න එපා. ඊට පස්සේ කෝල් ගන්නත් එපා. සර් අද දෙමළ ක්ලාස් එක නැද්ද? අපි බලන් ඉන්නවා නේ නැකත්. හරිද? එහෙම එපා. මම ක්ලාස් එක කරලා තියෙන්නේ. ඕනනම් තව සැරයක් රෙකෝඩින් එක බලන්න. ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි එහෙනම් අපි ලබන සතියේ ක්‍රියාකාරකම් අංක දෙකේ වැඩ ටික කරමු. තව පැය භාගයක් තියමුකෝ. බෑ පුතේ හේතුව මට එකහමාරට ෆිසිකල් පන්ති. එකහමාර වෙද්දී යන්න ඕනනේ. ඒක නිසා හරි. එහෙනම් අපි වැඩ ටික හරියට කරමු. අපි ලබන සතියේ හම්බෙමු. සියලු දෙනාටම ලබන්නා වූ නවසර සාමය සතුට පරි සුභම සුභ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මම කිව්ව විදියට හොඳට වැරටික කරන්න දෙමාපියන්ට වැඩි කරදර කරන්න එපා ආර්ථික ප්‍රශ්න තියෙනවා ඉතින් සතුටින් අවුරුද්ද ගෙවන්න අවුරුද්ද ගෙවලා කොහොමද අවුරුද්ද කියලා අපි පන්ති වේලාවට කතා කරලා වැරටික් කරමු හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු වණක්කම් ආයුබෝවන් මුන්මණිහල් තුනේ තෙරුවන් සරණයි අදුත්ත වාරම් මීන්ඩුම් සන්දිප්පෝ සරි